විමල් වීරවංශ මහතා කරපු ප්‍රකාශයක් මත මං හිතන්නේ අපිට පක්ෂයක් හැටියට යුතුයකමක් හා වගකීමක් තියෙනවා විමල් වීරවංශ මහත්මයාට පෙන්වලා දෙන්න එතුමා ඉන්නේ කොතනද පක්ෂයක් හැටියට අපි ඉන්නේ කොතනද කියන එක අන්න ඒ කාරණය උඩ තමයි අපි අද විශේෂයෙන්ම මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා ඔබතුමන්ලට මේ රටේ ජනතාවට කරුණු පැහැදිලි කරන්න ඕනේ කියන මේ තැනට ආවේ මොකද විමල් වීරවංශ මහතා ඊයේ දිනේදී ඉරිදා ලංකාදීප පුවත්පත් ප්‍රකාශයක් කරලා තියෙනවා විවිධ කරුණු අතර එතුමා කියපු එක් කාරණයක් එය ඊටාම බරපතල කාරණයක් එතුමා ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයෙන් ඉවත්කොට එය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දී යුතුයි කියලා මං හිතන්නේ විමල් වීරවංශ මහත්තයා දැනගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂෙත් නෙමෙයි එතුමාට අපේ පක්ෂය සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්න කිසිදු අයිතියකුත් නැහැ ඒ වගේ ප්‍රකාශයක් කරන්නවත් එතුමාට අයිතියක් නැහැ අනිත් එක දේශපාලනයේදී වාසි ලබා ගන්න ඒ වගේ කුහක තැනකට පත් වෙන්න අපේ පක්ෂය සූදානම් නැහැ අපේ පක්ෂය අදටත් අපේ එදා පරමාදර්ශී නායක හැටියට සලකමු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය අපේ සියලු පාක්ෂිකයෝ අපේ පක්ෂයෙන් අපි ඉදිරිපත් කර ජනාධිපති අපේක්ෂකේ ඒ අපේක්ෂකයා නම් කරේ අපේ නායකයා ඒ ජනාධිපති අපේක්ෂකේ අපේ පක්ෂයෙන් නම් කළා එතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළා ජනාධිපතිවරයා හැටියට මේ රටට සේවය කරනවා ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ කාරණය මේ රට වෙනුවෙන් ඉෂ්ට කරමින් ඉන්නවා නමුත් අපේ පක්ෂ නායකත්වය අපිට දේශපාලන වාසි වලට ඒ වගේ කුහක තැනකට යන්න ඒ වගේ දෙයක් කරන්න අපි සූදානම් නැහැ කියන එක මං හිතන්නේ මේ රටේ ජනතාව ඒ කාරණාව අනුමත කරයි කියන එක අපි දැඩිව බලාපොරොත්තු වෙනවා. ගලෙන් උපැන්න සහතික දෙන්න යනවා. නමුත් අපි දැකපු දේ තමයි 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වෙලා තංගල්ලේ කාල්ටන් නිවසට ගියාම මහින්ද සුළඟක් නෙමෙයි හැමුවේ මහින්ද කුණාටුවක් කොළඹ ඉඳලා කතරගම යන මිනිස්සුන්ට තංගල්ල පහු කරන් යන්න බැරි තරම් පාර හිර වෙලා තිබුණා එතන ඒක මේ මහින්ද රාජපක්ෂ කියන ප්‍රතාපවත් චරිතය වටා ගොඩ නැගිච්ච ඒ බලවේගයට විවිධ කට්ටිය උපැන්න සහතික දෙන්න හැදුවට ඒ බලවේගය මහින්ද රාජපක්ෂ බලවේගය ඒක ඒ මහින්ද රාජපක්ෂ කියන බලවේගය පෙරදිච්ච දවසට පස්සෙන්ද ඉඳන් සුලි කුණාටුවක් වගේ හැමුවා මේ තංගල්ලට මැදමුලනට ඒක අපි දැක්කා එතෙන්දි ওই කවුරුත් හිටියේ නැහැ එතන හිටියේ මහින්ද ජනාධිපතිතුමාත් එතුමාට ආදරය කරන පිරිසකුත් විතරයි ඊට පස්සේ මේක ගොඩ නැගෙනවා දැක්කහම ඉතින් ඒකට විවිධ පුද්ගලයන් අයිතිවාසිකම් විවිධ කෝණවලින් ලබා ගන්න උත්සාහ දරනවා උදව් පදව් කරපු පුද්ගලයන් ඉන්නවා ඒකට සහයෝගය දීපු අය ඉන්නවා ඉතින් ඒක අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නමුත් ඒ බලවේගය මහින්ද රාජපක්ෂ බලවේගය මිසක් මේ කවුරුත් යට ඉඳන් අලුතෙන් හදපු බලවේගයක් නෙමෙයි මහ ජනතාව තුලින් ඉස්මතු වෙලා මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ ජනනායකයාට තිබුණු ආදරය ගෞරවය භක්තිය ඒ ප්‍රතාපවත් චරිතයට තිබිච්ච කැමැත්ත මත ඇතිවෙච්ච බලවේගයක් මිසක් කිසිවෙක් විසින් නිර්මාණය කරපු බලවේගයක් නෙමෙයි සාධාරණී දැන් එතුමා අපි දකින්න පෞගිය කර දැන් ඔබතුමාලා ඒකව චරිත ගැන කතා කරා යම් කිසි කාරණාවලදී කියනවා එතුමා සඳහන් කරන මගේ මතකයේ නිවැරදි නම් මේ එතුමා පෙරදිලා ගෙදර යනකොට අපි නැවතත් ඔබතුමාව ගේනවා කියලා ගෙදරට ගිහිල්ලා මහින්ද මහත්තයා ගෙදර ගිහිල්ලා ඒක මොටිවේෂන් එක හදලා නැවතත් මෙතන ගෙනල්ලා ওই සුළඟ කියන එක ඇතුව කරා කියන තැන එතුමා යම් යම් තන් ස්ථානවලදී කියනවා ඇතුව කරාගෙන කියන්නේ මොටිවේෂන් එක ඇති කළා මෙහෙම සුළඟක් ඇති කළා මේ දේශපාලන නැවත වාතාවරණයක් හදාගත්ත කියන කතාව එතුමා තැන් තැන් කීප පොළොවේදී මට ඇහිලා තියෙනවා කියනවා හැබැයි එහෙම කියපු මිනිස්සයට ওই කතාව කියන්න අයිතියක් නැද්ද ගෙනාව හරියන්නේ නැහැ දැන් ඉවත් වෙන්න කියන එකේ සාධාරණ අයිතියක් නැද්ද එතුමාට කියන්නේ එහෙම ගෙනාව නම් අයිතියක් තියෙනවා එහෙම ගෙනාව නම් අයිතියක් තියෙනවා නම් එතුමා
පුද්ගලයේ කරපු දෙයක් නෙමෙයි මේක ජනතාව කරපු දෙයක් කවුරු හරි පුද්ගලයේ කියනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව නැවත බලයට ගෙනාවේ මම කියලා මං හිතන්නේ ඔහු මනෝ විකාරයක ජීවත් වෙන පුද්ගලයෙක් මොකද මේ රටේ ජනතාව දන්නවා මේ රටේ ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාව බලයට ගෙනාවා එතුමා නායකත්වයේ දීපු පොහොට්ටුව වටා පෙළ ගැහුවා මිසක් ওই විවිධ බලවේග වටා නෙමෙයි පෙළ ගැහුවේ ඒකේ ස්ලෝගන් එකේම තිබ්බේ මහින්ද වනගිට්ටම කියලා නෙමෙයි මහින්ද සමග නැගිටුම් කියලා මහින්ද රාජපක්ෂ ඉතාම ඍජුව ශක්තිමත් නැගිටලා හිටි අපේ දේශපාලන සමාජයේ වැටිලා තිබ්බ ඒ නිසා ස්ලෝගන් එකක් ආව මතකද මහින්ද සමග නැගිටිමු ඕක කියව ගත්තම මේ ප්‍රශ්නට හරිම උත්තරේ තියෙනවා ඒ වගේම මේ මෙතුමත් කිව්වා මේ හදවතට තට්ටු කළා දැන් බලන්න ඕන කියලා සමාව ගත්තේ නැතුණා කියලා කොහොමද ඉන්නේ කියන කතාව එතෙන්දි දැන් ඒ කියන්නේ සමාව ගත යුතුයි කියන කතාව ඔබතුමාලා කියනවා හැබැයි දැන් සම්දානෙක ඉන්නේ මොකද ඔබතුමාලා සඳහන් කරන පුද්ගලයා ඉන්නේ සම්දානගත වෙලා ඉන්නේ හැබැයි කොහේදවත් ඔබතුමාලා ওই කියන පහුගිය කාලුණත් පැහැදිලිව සඳහන් කරන්නේ නැහැ මේක සමාව ගත නැතුණු අපි මෙතනින් එහාට මෙහෙම දෙයක් කරනවා කියන කතාව ඔබතුමාලා කියන්නේ නැහැ ඇයි ඒක නොකිය සමාව ගත යුතුයි කියලා පොඩි බය කිරිල්ලක් විතරක් නැහැ එහෙම අපිට මේක සිඳ බිඳලන්න අවශ්‍ය නැහැ මේ බලවේගය සිඳින්න බිඳින්න අපිට අවශ්‍ය නැහැ අපි මේ යෝජනාව කරන්නේ මේ පක්ෂයේ නායකත්වයට කරපු අභියෝගයට පක්ෂයක වගකීමක් තියෙනවා අපිට. අපි ඔහුගේ පක්ෂයේ නායකත්වය පිළිබඳව අපි කොයි වෙලාවකද කතා කරලා නැහනේ. ඔහුගේ පක්ෂය ආරම්භ කළ මොහොතේ ඉඳලා හිටපු කීවද අද කවුද ඉන්නේ? විජේ සිරි විජේනායකලා ඉන්නවද? අතල ජාගොඩලා ඉන්නවද? එල් ප්‍රියංජිත්ලා ඉන්නවද පක්ෂ ලේකම්? අවසන් රු පක්ෂ මහ ලේකම් ඉන්නවද කපිල? නැහැ කවුරුවත් නැහැ. ඔහුගේ පක්ෂයේ ඔහු වටා හිටපු ඔහු පක්ෂය ආරම්භ කරපු හිටපු කවුරුවත් නැහැ. ඔහොව කිසි කෙනෙක් එක්කකට පුළු ඉන්න පුළුවන් කම කොහොමද තිබෙන්නේ නැහැ ඉතිහාසයේ පුරා මේවා කතා කරන්නේ මේ හිතේ මං හිතන්නේ අපි මේවා දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ අවශ්‍ය වුණොත් කියන්න මේ අපේ පක්ෂයේ මහලේකම් පත් කළාමයි අය එක වෙනස් කරන්න අපිට ඕන උන්නේ අපි තව ඉදිරියට කතා කරමු නෑ ඔබේ ප්‍රශ්නෙට බොහොම සරල උත්තරයයි තියෙන්නේ මිනිහෙක්ට ලැජ්ජ බය කියන දේ තියෙනවනේ ලැජ්ජ බය තියෙන මිනිස්සු වැදගත් විදියට හැසිරෙනවා ඉතින් එතුමාට ලැජ්ජ බය තියෙනවා නම් එතුමා මේ නිවැරදි කරලා ඒ අදාළ පාර්ශ්වයන්ට කනගාටුව ප්‍රකාශ කළ යුතුයි ඉතින් එහෙම නැත්නම් ඒක එතුමාගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් වෙනවා breaking.lk